ඔයා සහකරුවෙක් සහකාරියක් සොයනවාද අපගේ දාස් ගණනින් යෝජනා අතුරින් මිනිත්තු කිහිපයක් තුල සොයා දෙන්නම් කුලගෙදර මංගල සේවය සියලු දෙනාටම සුබ උදෑසනක් වේවා අද සාහසික විහරුව පරදෝමු ජාතික ජනතා ව්‍යාපාරයේ මෙම මාධ්‍ය හමුව කැඳවන්නට යෙදුනේ රටේ පවතින වර්තමාන දේශපාලන පසුබිම පිළිබඳව සාකච්ඡා කරන්නට අද දවසේදී මෙම මාධ්‍ය හමුව සඳහා ජනාධිපති නීතිඥ හිටපු ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහත්මයා වගේම නීතිඥ ගුණරත්න වන්නිනායක මහත්මයා සහභාගී වෙනවා විශේෂයෙන්ම මේ වෙන විට කොරෝනා ප්‍රසංගතය රට පුරා පැවති මේ පැතිරෙමින් පවතිනවා ආණ්ඩුව විවිධ මිත්‍යාවන් ඔස්සේ ජනතාව තවදුරටත් සෞඛ්‍ය අතින් අනාරක්ෂිත තත්ත්වයට පත් කරමින් සිටිනවා හැබැයි ලෝකය මේ වෙනකොට කොරෝනා අභියෝගයට සාර්ථකව මුහුණ දෙමින් එන්නත් සොයා ගනිමින් ඒ සොයා ගන්නාලද එන්නත් සිංගප්පූරුව ඉතාලිය වැනි රටවල් නොමිලේ ජනතාවට ලබා දෙමින් මේ අභියෝගය ජනතාවට අහිතකර නොවන ආකාරයට විසඳා ගැනීමේ ක්‍රියාපිළිවෙලකට ගමන් කරමින් තිබෙනවා අපි රටක් විදිහට රජයෙන් බලාපොරොත්තු වෙන්නේ මෙබඳු විපත්තිදායක අවස්ථාවකදී වගකීතු රජයක් විදිහට හැසිරේ කියන කාරණාව. නමුත් අපි දකිනවා රජය මේ අවස්ථාවේදී වගකීමෙන් බැහැර වෙලා මිත්‍යාව මුල් කරගෙන කටයුතු කරන තත්වයක් තමයි දිනෙන් දිනම අපිට පෙනෙන්නට තිබෙන්නේ. දැන් මේ ප්‍රතිකාර ක්‍රම බටහිර ප්‍රතිකාරද දේශීය ප්‍රතිකාරද කියන කාරණාව ජනතාවට අදාළ වෙන්නේ නැහැ. නමුත් රජයක් විදිහට මේකට විධිමත් ක්‍රියාපිළිවෙලක් වැඩපිළිවෙලක් හඳුන්වා දිය යුතුයි. ඒක තමයි වගකී යුතු රජයක කාර්යභාරයේ බවට පත් වෙන්නේ. කාලයකට ගඟවල් වලට මුට්ටි අතාරිනවා. තවත් වෙලාවක සුදර්ශනී පැණියක් ගෙනල්ලා ඉදිරිපත් කරනවා. තවත් වෙලාවක ධම්මික බණ්ඩාරගේ කෑගල්ලේ පැණියක් ගෙනල්ලා ඉදිරිපත් කරනවා. දැන් අලුතින් රාවණාගේ හිටිගල පැණියක් ගෙනල්ලා ඉදිරිපත් කරනවා. මෙන්න මේ කාරණා එක්ක ජනතාව මුලා වෙලා අන්ධ වෙලා කර කියාගත දෙයක් නොහැකිව එහෙමෙහි ඉබාගාතේ කටයුතු කරමින් පවතිනවා. කොරෝනා දෙවෙනි රැල්ල බ්‍රැන්ඩික්ස් පොකුරෙන් නිර්මාණය වෙනකොට ආණ්ඩුව කටයුතු කරපු අවිධිමත් ආකාරය නිසා මේ වෙනකොට ජීවිත 154ක් බිලි දීලා තියෙනවා. ඒ වගේම රෝගීන් විශාල ප්‍රමාණයක් රට පුරා ව්‍යාප්ත වෙමින් පවතිනවා. තවමත් ආණ්ඩුව කියන්නේ මේක මේ සමාජගත වෙලයි කියලා. ඒක තමයි තියෙන බරපතලම කාරණාව. වෙන්නට තියෙන ඔක්කොම සිදුවීම් වෙලා දැඩිම හානි රට පුරා සිද්ධ වෙමින් පවතිනවා. ඒ පිළිබඳව ආණ්ඩුව කරන්නේ මොකද්ද? ඇමතිවරු මාරු කරනවා, ලේකම්වරු මාරු කරනවා, තමන්ගේ පෞද්ගලික හිතයිෂී මාධ්‍ය හරහා විවිධ මිත්‍යාවන් වපුරවලා මේක වසන් කරන්නට උත්සාහ ගන්නවා. සමස්තය මෙහින් ලැබෙන ප්‍රතිඵලය රට සහ ජනතාව අනාරක්ෂිත තත්ත්වයකට සෞඛ්‍යමය වශයෙන් පත්වීම. ඒ නිසා ආණ්ඩුව වගකිය යුතු රජයක් හැටියට මේ අවස්ථාවේ කටයුතු කිරීම ජනතාවගේ රටේ සෞඛ්‍ය ආරක්ෂාවට හිතකරවන බව සඳහන් කරන්නට ඕනි. ඒ වගේම ආණ්ඩුවේ කණ්ඩායම් පාර්ශවවල හැසිරීම අපි දිගින් දිගටම සඳහන් කළා. මේ ආණ්ඩුව ප්‍රත්‍යාධිකාරී ප්‍රචණ්ඩකාරී ක්‍රියාපිළිවෙතක ගමන් කරමින් සිටිනවයි කියලා. දැන් පාර්ලිමේන්තුව ඇතුළේම මහජන නියෝජිතයන්ට අදහස් දැක්වීමට ඉඩ අවකාශය ලබා දෙන ආකාරයෙන්ම මනාව පැහැදිලි වෙනවා
ආණ්ඩුවේ තිබෙන මේ බලහත්කාරී නැත්තම් තක් ලෙවල් එකේ මට්ටමේ දේශපාලනය මොකද්ද කියන එක. අද ඒක පාර්ලිමේන්තුවෙන් එළියට ඇවිල්ලා. එළියට ඇවිල්ලා මේ පින්ලයාල්ලව හයි ස්පීඩ් අපෝස්සේ එළියට ගත්තේ මොකද්ද කියන කාරණාව පැහැදිලි වෙනවා. ඊයේ පෙරේදා වෙනකොට පිල්ලයන් දොරවල් කඩාගෙන ගිහිල්ලා තමන්ගේ ප්‍රාදේශීය සභාවේ අයවැය බලෙන් සම්මත කරගන්න විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට රෝහල් ගත වෙන්නට පහර දීලා මේ ක්‍රියාපිලිවෙලවල් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට ගැළපෙන ක්‍රියාකාරකම් නොවන බව සඳහන් කරන්නට ඕන. ඊළඟ එක තමයි මේ ආණ්ඩුව බොහොම බලයටපත් වෙනකොට දේශහිතයිශීත්වය ජාතික මාමකත්වය එවැගේම බෞද්ධාගමික ස්වરૂපය දැඩි ලෙස පෙන්눔 කරලා තමයි තමන් බලය උදුරාගත්තේ. එවැගේම ජනාධිපතිවරයා රුවන්වැලි සෑය භූමියේ දිවුරුන් දීලා මේ ආණ්ඩුවේ බෞද්ධ මුහුණුවර කොයිතරම්ද කියන කාරණාව නොකියා ප්‍රදර්ශනය කළා. පැහැදිලිව කිව්වා බහුතර සිංහල බෞද්ධ ජනතාවගේ ඡන්දයෙන් තමයි බලයට පත්ුනේ කියලා. ඉතින් මේ රට ධර්මක් දිවිපයක් විදියට තමයි විරුද්ධ ලෝකය තුල විරුදාවලිය ලැබිලා තියෙන්නේ. ඒ මේ සංස්කෘතිය අපේ ශිෂ්ටාචාරයන් බෞද්ධ ධර්මයට අනුව බෞද්ධ දර්ශනයට අනුව සැකසিলা 2500ක ඉතිහාස අවුරුදු 2500කට වඩා ඉතිහාසය සංස්කෘතියක් උරුම කරගත් අපි ඒ උරුමයට බෞද්ධ දර්ශනය තමයි මූලයේ බවට පත් වෙලා තිබේ. අපේ අධ්‍යාපනයේ සංස්කෘතිය මේ හැම දෙයක්ම මුල් වෙලා ඒ කටයුතු කිරීම නිසා තමයි දහම් දිවයින ධර්මදීපේ කියන විරුදාවලිය අපට ලෝකයේ තුලින් ලැබුණේ. අද බුද්ධාගම බේරගන්නට ආපු යහපාලන ආණ්ඩුව කාලේ බෞද්ධයන්ට බෞද්ධ ජනතාවට බෞද්ධ සිද්ධාස්ථානවලට විශාල පරිහානියක් කරනවා. මේ ආකාරයෙන් කෑමොර දීලා බෞද්ධයන් රවටලා බෞද්ධයන්ගේ ඡන්දවලින් ආපු ආණ්ඩුව අද ආසියාවේ මස් කඩේ බවට ශ්‍රී ලංකාව පත් කරලා තියෙනවා. පහුගිය දවසේ නිදහස් වෙළඳ කලාපයේ කටුනායක ආයෝජන කලාපයේ ඇතුලේ නාමල් රාජපක්ෂ ඇමතිවරයා අපි දැක්කා ආසියාවේ විශාලතම මස් සැකසුම් නිෂ්පාදනාගාරය සකස් කරනවා. මේක ලෝක මස් වෙළඳ පොළට මාංශ වෙළඳ පොළට 10%ක පමණ සැපයුමක් සිද්ධ කරන්නට ආයෝජනයක් හැටියට තමයි මේක සිද්ධ කරලා තිබෙන්නේ. ඉතින් වෙළඳ පොළකට මීට වඩා අපි වගේ ධාර්මික රටකට මීට වඩා හොඳ ආයෝජන ගේන්නට පුළුවන්කමක් තිබෙනවා. ලෝකේ ප්‍රතික්ෂේප වෙමින් පවතින කර්මාන්ත මේ රටට අරගෙන එන්නේ රුවන්වැලි සෑය ගාව දිවුරුන් දීලා. අපිට තියෙන ගැටලුව එකයි දළදා මාලිගාව ගාව දිවුරුන් දීලා බෞද්ධ ආගමික ස්වરૂපයක් පෙන්눔 කරලා ජාතිවාදයේ අන්තවාදයේ ආගම්වාදයේ මේ රට පුරාම වපුරලා මිනිස්සු ભેද බින්න කරලා හාමුදුරුවෝ ඉස්සරහට දාලා මේ වෙනම රූපයක් රටට පෙන්눔 කරපු ආණ්ඩුවක් තුලින් මෙවැනි දේ සිදුවීම රට ගව ඝාතකාගාරයක් බවට පත් කිරීම රට මස් කඩයක් බවට පත් කිරීම අපි කොයිතරම් දුරට ගැලපෙනවද කියන කාරණාව මෙහිදී සලකා බලන්නට ඕන. විශේෂයෙන්ම මේ රටේ පහුගිය දවස්වල පහුගිය කාලේ ජාතිමාමක දේශමාමක බලවේග රාශියක් හිටියා. ඔවුන් ජාතිය ගැන ආගම ගැන මේ පුදුමාකාර කකියන ලේ වලින් යුක්තව තමයි කටයුතු කරන්නට යෙදුණි. අද භික්ෂුන් වහන්සේලා ඝාතනය වෙලා ඝාතනය කරලා ජලයේ ගිල්ලලා වතුරේ ගිල්ලලා මරලා දාලා තියෙනවා, අපවත් කරලා තියෙනවා. කිසිම දේශමාමක ස්වාමින් වහන්සේ නමක් හාමුදුරු කෙනෙක් ඉදිරියට ඇවිල්ලා සාධාරණ පරීක්ෂණයක් හෝ ඒ පිළිබඳව ඉල්ලන්නට තරම් ඉදිරිපත් නොවීම ඉතාම කනගාටුදායක තත්ත්වයක් හැටියට අපි දකිනවා. ඒ වගේම අපි දැක්කා දේශපාලන පක්ෂ වෙනුවෙන් හිරගත වෙලා ඉන්න පුජ්‍යලයෝ වෙනුවෙන් විවිධ දේශපාලන උමනාකම් මත මාධ්‍ය නිවේදන, මාධ්‍ය සම්දර්ශන, වොයිස් කට් ප්‍රවෘත්ති බලපුවාම මාධ්‍ය වලින් අප්‍රමාණව දවසකට
භික්ෂුන් වහන්සේලාගේ මැදිහත් වීමෙන් සිද්ධ වෙනවා. අද ගාල්ලේ අර දූපතක ආරාණ්‍ය සේනාසනයේ දූපතක් තුල තියෙන සිදුවෙච්ච ඝාතනයේ පිළිබඳව කිසිදු හාහුවක් කිසිදු සංවිධානයක් අද සිද්ධ නොකිරීම මේ සාසනික විපත්තිදායක තත්වයක් හැටියට අපි දකිනවා. සාසනික වශයෙන් ඇතිවන විපත්තිදායක තත්වයක් හැටියට. ඒ නිසා මේ බොරු දේශමාමක බලවේග වලින් මේ රට මුදවා ගැනීමේ කටයුත්ත පළවෙනිෙන් සිද්ධ කරන්නට ඕනේ කියලා අපි අදහස් කරනවා. ඒ වගේම ඊළඟ කාරණාව තමයි මේ ආණ්ඩුව බලයට පත් උනේ විජාතික බලවේග වලින් දේශීය සම්පත් ආරක්ෂා කරගන්නවායි කියන සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය තුල තියෙන බරපතල පොරොන්දු ගණනාවක් මත පහුගිය ආණ්ඩුව කාලේ පෞද්ගලික සමාගම් වලට රාජ්‍ය දේපල විකිණීම විදේශයන්ට රාජ්‍ය දේපල විපිනීම මේව තමයි ඔවුන්ගේ දේශපාලන සටන් පාට බවට පත් වුණේ. මහින්ද රාජපක්ෂ අගමැතිවරයා පැහැදිලිව දේශපාලන වේදිකාවේ කෝ ඔය විකුණපු සියලු දේවල් අපි ආපසු නැවත ලබා ගන්නවා හම්බන්තොට වරාය ඇතුළුව කියලා. එදා දේශපාලන වේදිකාවේ ඇතිවෙච්ච ප්‍රධාන මාතෘකාව තමයි මේ කාරණාව. හැබැයි මේ ආණ්ඩුව බලයට පත් වෙලා ජනාධිපතිවරයා බලයට පත් වෙලා මහමැතිවරණයේ තියන්නට කලින් පිබුරුපත් සැකතුවා වරායේ CTC පර්යන්තය නැගෙනහිර ජැටිය ඉන්දියාවට ලබා දීම. නැගිච්ච බරපතල ජනතා විරෝධය වෘත්ති සමಿತಿ අරගලය ඇතුලේ ආණ්ඩුවට සිද්ධ වුණා මැතිවරණයක් අස්සේ ජනතාවගේ ප්‍රසාදය දිනා ගන්න මේක අඩියක් ආපස්සට ගන්න. වෘත්ති සමಿತಿ කැඳවලා මැදමුලට පොරොන්දුවක් දුන්නා මහින්ද රාජපක්ෂ අගමැතිවරයා. CTC පර්යන්තය සංවර්ධනය කරනවා විකුණන්නේ නැහැ කියලා. රෝහිත බෝගල්ලාගේ මැමැතිවරයා පහුගිය කාලේ පාරම්බෑව අපි විකුණන්නේ නැහැ. අද වෙනකොට ඉන්දිය මහා කොමසාරිස් කාර්යාලයේ නිවේදන කරලා තිබෙනවා 49%ක් අදානි ඉන්දිය රජයේ මැදිහත් වීම යටතේ ඉන්දිය අදානි සමාගමට ලබා දෙන්නට. කැබිනට් පත්‍රිකාවට ඒ සඳහා අනුමැතිය ලබා දීලා තියෙනවා. වරාය සභාපතිවරයා දයා රත්නායක සභාපතිවරයා ප්‍රකාශ කරනවා රාජ්‍යයන් අතර ඇතිවෙච්ච ගිවිසුමක් ආපස්සට ගැනීම ඉතා සංවේදී කාරණාවක් වන නිසා මේ තීරණය ගන්නට සිද්ධ වුණා. හැබැයි මේගොල්ලෝ මේක විකුණනවා කියලා නෙමෙයි කියන්නේ මේක ආයෝජනය කරනවායි කියලා. ආයෝජනයේ නාමයෙන් තමයි දැන් විකුණාගෙන කන්නට සූදානම් වෙලා තියෙන්නේ. අද ඉන්දියා මහකොමසාරිස්වරයා ප්‍රකාශයට පත් කරලා තියෙනවා ඉන්දියානු සංවර්ධන සහයෝගීතා ව්‍යාපෘතියක් හැටියට මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නට සූදානම් වෙනවා. හැබැයි ලංකාවට යටි අරමුණු හරහා ණය ආධාර ලබා නොදෙන බවටත් ඔහු ප්‍රකාශයක් කරලා තිබෙනවා. මේ අද මාධ්‍යයේ මේ මහකොමසාරිස්වරයාගේ ප්‍රකාශ සටහන් වෙලා තියෙනවා. ඒ වගේම අපි පහුගිය දවසේ මාධ්‍යයට ප්‍රකාශ කළා ඉන්දියාවේ ආරක්ෂක උපදේශකවරයා පහුගිය දවසේ ලංකාවට ආවා. ඔහු පැමිණියේ කුමන කාරණාවකට කියන එක සැක සහිත බව අපි ප්‍රකාශ කරා. අද මාධ්‍යයට මහකොමසාරිස්වරයා සඳහන් කරලා තිබෙනවා ඉන්දිය ආරක්ෂක උපදේශකවරයා ලංකාවට පැමිණියේ මේ ඉන්දියානු සංවර්ධන සහයෝගිතා ව්‍යාපෘතිය පිළිබඳව සාකච්ඡා කරන්න. මේ ලොකු වචන ඇතුලේ තියෙන්නේ වරාය ඉන්දියාවට අදානි සමාගම හරහා ලබා ගැනීම පමණයි. අපි එදා කිව්වා ඒ කාරණාව, අද ඒක තහවුරු වෙලා තිබෙනවා. ඒ වගේම වුන් මේක සාධාරණීකරණය කරන්නේ බහුපාර්ශවීය යාන්ත්‍රණයක් සම්බන්ධ, ඒ කියන්නේ ජපානයත් මේකට සම්බන්ධ කරගන්නවා. ඒ නිසා ඉන්දියාව දිගින් දිගටම මේ චීන වරාය නගරයේ කිලෝමීටර් 3ක් එහා පැත්තේ හැදෙන්නේ. මේක දේශපාලනික ගෝලීය දේශපාලනයේ ඝට්ටනයක් ඉදිරියේ ඇතිවීමේ පූර්ව පෙරනිමිති තමයි මේ කාරණා හරහා ඉදිරිපත් වීම පවතින්නේ. ඉන්දියාව සඳහන් කරන්නේ ඵලදායී ප්‍රජා සංවර්ධන වැඩසටහන් ලංකාව ඇතුළේ මීට පෙර ක්‍රියාත්මක කළයි කියලා.
අපි දන්නවා පොඩි පොඩි ව්‍යාපෘති ඉන්දියාව ක්‍රියාත්මක කළා එක එක ව්‍යාපෘතියක් තමයි සුවසැරිය එතකොට එදා සුවසැරිය එනකොට මහා බිල්ලමවපු අය අද ගෙඩිය පිටින් වරාය ඉන්දියාවේ අදානි සමාගම හරහා ඉන්දියාවට දෙනකොට මී කියන්නේ GMO ක ඇතුළු සියලු කණ්ඩායම් ඊට වඩා සුවසැරියෙන් අපිට යම්කිසි මේ වසංගත තත්ත්වයේ ප්‍රතිලාභයක් සහනයක් විශාල වශයෙන් රටේ ජනතාවට ලැබුණා ඉතින් ඒකට විරුද්ධ වෙච්ච අය අද වරාය විකුණගෙන කනවට ආයෝජන කියන නාමයෙන් කිසිදු ආකාරයක විරෝධයක් නොදැක්වීමම ඔවුන් එදා වෘත්තීය සමಿತಿ නාමයෙන් පෙනී සිටපු දේශපාලන උවමනාව කුමක්ද කියන එක අපිට හොඳට පැහැදිලි වෙනවා ඒ නිසා රටේ සම්පත් ආරක්ෂා කරන්නට ආපු ආණ්ඩුව තුලින් රටේ සම්පත් ආරක්ෂා කරගන්නට සටන් කිරීමට සිදුවීම දයෝපගත සිද්ධියක් හැටියට අපි හැමදාම කියනවා කිව්වා ඒ නිසා අපි එදා යහපාලන ආණ්ඩුව ඇතුලේ මේවට විරුද්ධව කෑ ගහපු සියලු හාමුදුරුවරු ඇතුළු ජාතික බලවේගයයි හඳුන්වා ගන්නා පිරිසට කියනවා මෙන්න නියම විකුණාගෙන කෑම දැන් සිද්ධ වෙනවා ඒ අපරාධයට එරෙහිව එක්ව නැගී සිටින්නට කටයුතු කරන හැටියට අපි ඒ සියලු බලවේගවලින් ඉල්ලා සිටිනවා බොහොම ස්තුතියි।